අද මම කතා කරන්න යන්නේ ක්වොන්ටම් සුපර්පොසිෂන්. එහෙම නැත්නම් ක්වොන්ටම් පරිමාණයේ ලක්ෂණයන්ගේ අදිස්ථාපනය කියන ගොඩාක් විසිතරු සිද්ගන්නාසුළු සංකල්පය ගැන. ඉතින් මේක මගේ ක්වොන්ටම් සීරීස් එකේ ක්වොන්ටම් ගැන අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරන සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. ඉතින් මේක අරගෙන ඉන්නේ මගේ නම රුචිර විජේසේන. මම වෘත්තීය විද්‍යාඥවරයෙක්. මම හිතනවා ලංකාවේ දියුණුව සඳහා වැදගත්ම කාරණාවක් තමයි විද්‍යාත්මක දැනුම සමාජය තුළ ප්‍රචලිත කිරීම කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. ක්වොන්ටම් සුපර්පොසිෂන් කියලා කියන්නේ ක්වොන්ටම් ලක්ෂණයන්ගේ අදිස්ථාපනය. අපි මේක ටිකක් සරලව තේරුම් ගන්න බලමු. අපි ඉගෙනගෙන තියෙනවා තරංග සඳහා අදිස්ථාපනය කියන සංකල්පය. සාමාන්‍ය ක්ලාසිකල් ෆිසික්ස් වලදී, ඒ කියන්නේ සාම්ප්‍රදායික භෞතික විද්‍යාවේදී අපි දන්නවා යම් කිසි තරංගයක් අපිට ලියන්න පුළුවන් ඒ තරංගය සඳහා බලපාන අනිත් තරංගවල එකතුවක් විදියට. උදාහරණයක් විදියට හිතන්න අපි මියුසිකල් ටෝන් එකක් ගත්තයි කියලා, වාද්‍ය බෘන්දයක්. මේ වාද්‍ය බෘන්දේ ඔයගොල්ලෝ දන්නවා අපි ඒක සර්පිනාවක් තිබුණොත් ඒකෙන් සවුන්ඩ් වේව් එකක් ජෙනරේට් වෙනවා, වයලින් එකක් තිබුණොත් සවුන්ඩ් වේව් එකක් ජෙනරේට් වෙනවා, පියානෝ එකක් තිබුණොත් ඩ්‍රම් එකක් තිබුණොත් මේ ඉන්ඩිවිජුවල් ඉන්ස්ට්‍රුමන්ට් වලින් විවිධ තරංග ඔකොස්ටික් ෆ්‍රීකවන්සි වල තියෙන තරංග නිෂ්පාදනය වෙනවා. නමුත් අවසාන වාද්‍ය බෘන්දය වෙන්නේ මොකක්ද? මේ සියලුම තරංග එකතු වුණාම හැදෙන සම්පූර්ණ තරංගය. ඒ කියන්නේ ඔකොස්ටික් ෆන්ක්ෂන් එක කියලා කියන්නේ මේ ඉන්ඩිවිජුවල් ඔකොස්ටික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල. එහෙම නැත්නම් ඒ ඉන්ඩිවිජුවල් ෆන්ක්ෂන් වල එකතුව. එහෙනම් ක්වොන්ටම් සුපර්පොසිෂන් කියලා කියන්නේ මොකක්ද? ක්වොන්ටම් සුපර්පොසිෂන් කියලා කියන්නේ ක්වොන්ටම් අංශුවක තියෙන ස්ටේට් එක. එයා දැන් ඉන්න ක්වොන්ටම් පරාමිතිය. අපිට ලියන්න පුළුවන් වෙන වෙනස් වූ ක්වොන්ටම් පරාමිතීන්ගේ එකතුවක් විදිහට. දැන් මෙහෙම කිව්වම සාමාන්‍ය එක ටිකක් තේරුම් ගන්න අමාරුයි. දැන් අපි ඒක බලමු උදාහරණයකින් තේරුම් ගන්න. දැන් ඕගලන්ට මතකද අපේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකේදී ඉලෙක්ට්‍රෝනයක් පෙන්නවා පාටිකල් බිහේවිය එකත් තරංග බිහේවිය, ද වේව් බිහේවිය එකයි කියන දෙකම පෙන්නවා. පැහැදිලි නේද? එහෙනම් අපි ඔබ්සර්ව් කරන්න කලින් මේ එක්ස්පෙරිමන්ට් එකේ අවසානයේ අපි දන්නවා ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකේ අවසානයේදී තමයි අපි ඔබ්සර්වේෂන් එක කරන්නේ. මේ ඔබ්සර්වේෂන් එක කරන්න කලින් එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝනයේ තියෙන ක්වොන්ටම් ස්ටේට් එක, ක්වොන්ටම් පරාමිතිය කියලා කියන්නේ අර වේව් බිහේවිය එකත්, ඒකේ තියෙන අංශු බිහේවිය එකත් කියන මේ ක්වොන්ටම් ලක්ෂණ දෙකේම එකතුවක් නේද? අන්න ඒක තමයි ඇත්තටම අර ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකේ උනේ. නමුත් මොකද වෙන්නේ, මේ විදිහට බිහේවිය දෙකක් තිබුණාට අන්තිමට අපි ඔබ්සර්ව් කරනකොට, ඒ කියන්නේ අපි නිරීක්ෂණය කරනකොට අර සිංක් සල්ෆයිඩ් තෙරයක් දාලා ඒ ඉලෙක්ට්‍රෝනේ වැදෙන තැන නිරීක්ෂණය කරනකොට මොකද වුනේ? අර ක්වොන්ටම් ස්ටේට් දෙක කලැප්ස් වෙලා අපිට එකක් විතරයි පේන්නේ. පැහැදිලි නේද? ඉතින් මේක තමයි ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන එකේ බොහොම සරල අදහස. අපි තවත් විදියට තේරුම් ගන්න මේක උත්සාහ කරමු. හිතන්න අපි ගාව රුපියල් මේක මේ තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් පුංචි උදාහරණයක් පාවිච්චි කරලා ඔයගලන්ට මේක හොඳටම පැහැදිලිව කියලා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. හරි, හිතන්න අපි ගාව රුපියල් 10 කාසියක් තියෙනවා. මේ රුපියල් 10 කාසිය ඔයගොල්ලෝ දන්න පැති දෙකක් තියෙනවා. හෙඩ් සයිඩ් එක තියෙනවා, ටේල් සයිඩ් එක තියෙනවා. දැන් අපි මේ කාසිය ටොස් කරමු. කාසිය ටොස් කරොත්, ටොස් කරලා දැන් මේක කැරකිලා අපි අතට වැටුණායි කියලා හිතන්න. මේ අතට වැටුණාමනේ අපි මේක ඔබ්සර්ව් කරන්නේ. ඒ ඔබ්සර්ව් කරනකොට අපිට හම්බුනේ මොකක්ද? එක්කෝ හෙඩ් හරි එක්කෝ ටේල් හරි. නමුත් මේක ටොස් වෙලා මේක අහසේ තියෙන අවස්ථාවේදී ඒ කාසියේ තියෙන ස්ටේට් එක මොකක්ද? ඒ ස්ටේට් එක ඇත්තටම අර හෙඩ් සහ ටේල් මේ දෙන්නාගේ අදිස්ථාපන අවස්ථාවක් නේද? අන්න එක්සැක්ට්ලි ඒ වගේ අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝනයකටත් මේ වගේම අපිට අර්ථ දක්වන්න. ඒ කියන්නේ අපි ඔබ්සර්ව් කරනකම් අපේ අතට කාසිය වැටිලා ඒ කාසිය අපි බලනකම් මොකද වෙන්නේ? අර ඉලෙක්ට්‍රෝනයට තිබුණේ ඩුවල් ස්ටේට් එක, එහෙම නැත්නම් මල්ටිපල් ස්ටේට් එකක් තමයි තිබුණේ.
ඒකට අපිට ඩිෆයින් කරන්න බෑ ආ මෙයා දැන් ඉන්නේ හෙඩ් මෙයා ඉන්නේ ටේල් කියලා. නමුත් එහෙම ඩිෆයින් කරන්න බැරි වුණොත් ඒ ස්ටේට් දෙකේ සුපර්පොසිෂන් එකක් තමයි එතන තිබුණේ. නමුත් අපි ඔබ්සර්ව් කරපු අවස්ථාවේ මේ සුපර්පොසිෂන් දෙක කැලැප්ස් වෙලා අන්තිමට එක ස්ටේට් එකට එනවා. මෙන්න මේ විදිය මෙන්න මේ කාරණාව තමයි ඩබල් සිට් එක්ස්පෙරිමන්ට් එකේ උනේ. ඩබල්ස් ඉලෙක්ට්‍රෝන ගන්න එකෙන් ඉලෙක්ට්‍රෝන අපි විදිනකොට එයා තිබුණේ සුපර්පොසිෂන් ස්ටේට් එකක්. ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන විදියට, ඒ කියන්නේ අංශු විදියට, තරංග විදියට දෙකම විදියට හැසිරিলা. නමුත් අපි ඔබ්සර්වේෂන් එක කරනකොට අර සිං සල්ෆයිඩ් තිරයට අපි ගන්නකොට ඒකේ එක්ක වේව් එකක් විදියෙම නැත්නම් පාටිකල් එකක් විදියෙම සුපර්පොසිෂන් එක සිද්ධ වෙනවා. හරි, අපි මේ සංකල්පයේ තියා ටිකක් ගණිතමය හැකින් බලමු. දැන් යම් කිසි ෆිසිකල් ස්ටේට් එකක් භෞතික විද්‍යාත්මක සංකල්පයක් සුපර්පොසිෂන් ස්ටේට් එකේ සුපර්පොසිෂන් ප්‍රින්සිපල් එකට අදාළව හැසිරෙනවා නම් ඒ ෆිසිකල් ස්ටේට් එක සඳහා අදාළ වෙන ෆන්ක්ෂන් එක අපිට ලියන්න පුළුවන් වෙනත් ෆිසිකල් ස්ටේට්ස් වල එකතුවක් විදියට. ඒකේ යම් කිසි ගුණිතයක විශේෂම නියතයකින් ගුණ කරලා ලැබෙන ප්‍රකාශන වල එකතුවක් විදියට. දැන් මේක තමයි වේව් ඉක්වේෂන් එක. දැන් ටෝටල් ෆන්ක්ෂන් එක, ඔකස්ටික් ෆන්ක්ෂන් එක අපි ගිහිල්ලා යම් කිසි සංගීතයක් අහන්න ගියාම ලැබෙන ඒක ලියන්න පුළුවන් ඉන්ඩිවිජුවල් ෆ්‍රීකවන්සි ෆන්ක්ෂන්ස් වල එකතුවක් විදියට. එහෙම නේද? එක්සැක්ට්ලි දේ ඒ දේම තමයි. දැන් මේක අපි එක්ස්ටෙන්ඩ් කරොත් දැන් මේ ක්වොන්ටම් පාටිකල්ස් උත් මේ බිහේවියක එලෙසම අත්දකින නිසා අපි ඩබල් සිට් එක්ස්පෙරිමන්ට් එකේ දැකපු පරිදි අපිට පුළුවන් විවිධ ක්වොන්ටම් ස්ටේට් සඳහා මේ විදියටම ෆන්ක්ෂන් එකක් අර්ථදක්වන්න. දැන් අපි මේක ප්‍රොබබිලිටි ෆන්ක්ෂන් එකක් විදියට, ඒ කියන්නේ සම්භාවිතා ෆන්ක්ෂන් එකක් විදියට අර්ථ දැක්වුවොත් හිතන්න අපි ගාව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන එක ස්පින් අප් කියන ක්වොන්ටම් ස්ටේට් එක තියෙනවා, ස්පින් ඩවුන් කියන ක්වොන්ටම් ස්ටේට් එක තියෙනවා කියලා හිතන්න. එහෙනම් යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් සඳහා අපිට යම්කිසි ඉලෙක්ට්‍රෝනයක යම්කිසි ක්වොන්ටම් ස්ටේට් එකක පැවතීම සඳහා අවශ්‍ය වන ප්‍රොබබිලිටි එක අපිට ලියන්න පුළුවන් මේ ඉන්ඩිවිජුවල් ස්ටේට් වල තියෙන ප්‍රොබබිලිටි වල එකතුවක් විදියට, ලීනියර් ෆන්ක්ෂන් එකක් විදියට, රේඛීය ෆන්ක්ෂන්. ඒ කියන්නේ ඒ දෙක සුපර්ඉම්පොසිෂන් කරලා, ඒ කියන්නේ ඒ දෙක එකතු කරලා ඒ ෆන්ක්ෂන් එකතුවක් විදියට අපිට ලියන්න පුළුවන්. ඉතින් මේ සංකල්පය තමයි අතරම ක්වොන්ටම් කම්පියුටින්, එහෙම නැත්නම් අපි කියන්නේ ක්වොන්ටම් පරිගණක සඳහා වැදගත් වෙලා තියෙන, අපි වෙනම කතා කරමු. ඉතින් මම හිතනවා ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන සංකල්පය ඔයගොල්ලන්ට යම් කිසි අදහසක් ගන්න මේ වීඩියෝ එක උදව් වෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට මේ වීඩියෝ එක සඳහා. අපි තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු.